අත් වුණු ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු පැමිණ සිටින සියලු දෙනා සඳහා ආගමික වතාවත් ආරම්භ කිරීමටයි දැන් කටයුතු සම්පාදනය කොට තිබෙන්නේ. එය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වී තිබෙන මොහොතක මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ආශිර්වාද මැද්දේ සිය ධූරයේ ඉල රාජකාරී කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බව අපට දැක ගන්නට ලැබෙනවා. එමනම් මුලින්ම අප නමස්කාර පූර්වක ආරාධනා කරනවා. සබ්බමංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුපාදේන සදා සත්‍ය බලංකේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුපාදේන සදා සත්‍ය බලංකේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍ය බලංකේ පෙර අග්‍රාමාත්‍යතුමන්ව සිටි කාලයේ පටන් ඉනතරුව ජනාධිපතිතුමන් ලෙස කටයුතු කළ කාලයේ පටන් ආගම දහම කෙරෙහි සංස්කෘතිය කෙරෙහි එතුමන් තුල තිබුණ වෘද්ධ එවගේ මෙතුමන් තුල තිබුණ ගෞරවය එතුමන් තුල තිබුණ භක්තිය තවදුරටත් පැහැදිලි කරමින් එතුමන් මේ සිය ධූරයේ නිල රාජකාරී ආරම්භ කරන අවස්ථාවේදී ආගමික ආශිර්වාදයන් ලබා ගන්නා අවස්ථාව. දැන් නායක ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කිරීමෙන් ශ්‍රී ලංකා මෞන්දිරණට නැවත ලැබිලා එතුමා ඕනෑම සියලු අවස්ථාවන් ලැබී නොසැලී මේ රට වෙනුවෙන් ඉදිරිපත් වුණා. ජාත්‍යන්තරය හමුවේ නොසැලී කටයුතු කළා. ඒ හරහා ඉතා අපහසු ඉලක්කයන් ශ්‍රී ලංකා මෞන්දිරණට ගෙනවිත් දුන්නා. නිදහසේ හුස්ම ගන්නට අපට වාතාවරණය සකස් කර දුන්නා. එවගේම පංචවිධ දැක්මකින් යුතුව මෙරට ඉදිරියට රැගෙන යන්නට කටයුතු කළා. ඒ සියලු කටයුතු අතරතුර තමයි එතුමන් අපේ රටට නායකත්වය ලබා දුන්නේ.